මේ වෙනකොට රටේ වසංගත ත්‍රය විශාල විදිහට වර්ධනයවෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට තියෙන වාර්තාවන් පදාව පිසිCR පරක්ෂණ හරිතාව වැඩිකිරීම සඳහා අපි සංචිප්ත ඒවගේ තාක්ෂණක වාර්තාවක් සෞඛ්‍යමාත්‍යන්ශයටට ලබාදීල තියෙනවා ඒවගේ ජධීපතතියවරයට මීට දින දාහතරකට පෙරේ වාර්තාව මුකක්ල තියෙනවා සෞකැමතිනයට අපි වාර්තාව පැහැදිලි කරමින් ලබාදීලතියෙනවා මීට දවස් පහකට මත්තෙන් ඊට කලින්යට ඒ සම්බන්ධෙන් වාර්තාවක් අපි ලිකිතව යවල තියෙනවා. බ අපිට පේන්නේඒට උත්තරයක් විදිහට රටේ පRර ධාරිතාව තුංගුණයකින් වැඩිකරන්න තියෙනන ක්‍රමවේදේ අත්්‍යදා බලන හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා හෝ ඒ ක්‍රියාත්මක කිරීම වෙනුවට සෞඛ්‍යමාත්‍යංශය මේදිනවල කරමින් ඉන්නේ පීසිR ගන්න ප්‍රමාණය අඩු කරලා BCRCR කරන ප්‍රමාණය අඩු කරලා තියන ධාරිතාවට අනුව මේ රටේ වසංගතිය මැච් කරන්න නවා එම තන්නන වසංගතය සංසධනය කරගන්න හදනවා. මේක තමයි මාර්තුමාසය අග. සහ ප්‍රේල්වාසය අග මුල මේරට සිද්ධ වෙච්ච ක්‍රියාවලිය PCR පරීක්ෂණ ප්‍රමාණය අු කරනවා අඩුකරහම වසංගතයට අදාලව රසායනාගරවල දහරිතාවේ ගැටලුවක් ඇති වෙන්නෙත් නෑ. රෝගීන් හමුවන ප්‍රමාණයක්ත් අඩුවෙනවා ඉල් ප රෝගී හමුණේ ප්‍රමාණය අඩුනාහම වසංගතයේ බරපතලතාව මිනිස්සුන්ට පෙන්න්නෙත් නෑ.ඒ බරපතලතාව මිනිස්සන් පෙඩනේ නැතිුණනහම මනිස්සු පාලනය වෙන්නෙ නෑ ඒ පාලන වනේ නැතුන හම අපි පුළුව මනිස්සු පාලනය ච්ච නැති හිද වසංගතයේ 45 kiloල ඕන විලාවක කියන්න ඊට පස්සේ අපි කියනවා මේ කාරණාව මිනිස්සුන්ගේ වැරදක් නිසා අපිට කරගන්න දෙයක් නෑ කියලා නමුත් අපි දැං නැවත මතක් කරනවා අර මාර්තුමාසය අගසාහ අප්‍රේල් මුලකරපු වැරද කරන්න එපා අදටත් පිසි රසයියනාගාර වලට පැමිණෙන නිදර්ශක ප්‍රමාණය අඩු වෙලාතියෙනවා පහුගේ සතියන්තේ සහ අවසාන කාල පරික්්චේදේ පිසි පරීක්ෂණ ප්‍රමාණයන්නන්නට ම අඩු වෙලා තියෙනවා ධහරිතා වැඩිකිරීම සඳහා කිසිවක් කරන්නේ නැතු ි පැහැදිලියුවමගේ නවා සෞඛ්‍ය මාත්‍යංශය, මේ රසානාගාරවල ධහරිතාාව වැඩි කරන්න මේ වෙනකං මේ යෝජනාව ලබාදුන්නට පසේ කිසිවක් කරේනෑ. අඩම ගාන් සාකචඡාවක් කරේනෑ. එහෙම නං කොහමද මේ වසංගතයටට මුහනද දෙෙන. අද වෙනකොට රෝගගේ පුරෝතය කරන්නට අවශ්‍ය දත්ත ලාගැනීමේ ක්‍රියාවලි සම්ූර්ණම නත්‍ර වෙලාතියවා පරීක්ෂ කරන්න බැරි නිසා. ඒවාගේම අද වෙනගොට පරීක්ෂණ කිරීම නතර වෙලා තියෙනවා. ම රිාවගේ ප්‍ර්නයක් තියනනිසා. හැබැයි ධහරිතා වැඩි කරගන්න පි දීල තියන යෝජනාව තාම සාධනය යෝනාවක්. මේ රසයිනාගාරටික පැවිසි අතර සේවාක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒවාගේම රසායිනාගාර සේවාවට අවශ්‍ය විශේෂම විශ්ලේෂක යන්ත්‍ර විසි අටක්තියනෝ ක්‍රියා විරහිතව මේ විශ්ලේෂක යන්ත්‍ර ක්‍රියා කරවීම මගින් දෙගුණක වේගයක් පරීක්ෂණ රසයිනාගාරවලට ලබාගන්න පුළුව. ඒ යන්ත්‍ර වැඩකරන්න නැත්තනන් ඒ අන්ත්‍රවලට ප්‍රතික්‍රියක දෙ නැතන් ඒ අන්්‍රතියාගනිදල වැඩක් නෑ අලුත්්‍යයන්ත්‍රදීල හරි අපිට ප්‍රතික්‍රිය කළ බාදෙන් සැපයිුම් පද්ධතිය නිවැරදි කරොත් අපිට මේ තිය රසා නා ර ද . ඒ එක ධරිතාාවකට යාම හැකයාාවක්තියෙනවා උදාහරකට අපි වයිද පර්ේෂ ආයතන තත්ය පෙන්න්නල දීලතියෙන නමුත් ඒ සඳහාවත්කිසිම පරිපාලන මැදිහත්වීමක් සෞක කම්වරයා होන ියෝ जද්‍ය्यයක් से ජනාල් රसाයිනා ගර සේ වාහ අධ්‍යයක් सेජනරාल රයා කරලන්න ඊලක කාරणාවමයි විමධ්‍යගතව මේ පරීක්ෂණ කරන්න තියෙන තත්ත්වයන් අපි පෙන්නල දීලදෙනවා එක කරබ කරලා තියෙනවා රටේ විරජ්‍යාරයා ළමා රෝහල වගේ තැන්ගොල ඉතාම සාර්ථකව එනිසා අපි පෙන්නන්නේ මූලික රෝහල් සහ දිසා රෝහල් ඔොල මේ කාය පට ගැනීම හැකියාව තියෙනවා නමුත්ඒ සබන්ධනුත් සෞඛ්‍ය මාත්‍යන්ශය මනිමතරක්කිෙනවා උන් බලන්න ඔවුන්ගේ ආස්ථානය ඉන්න සමහර හිතමිතුරන් කියන දේවල් සහ ඔවුන්ගේ බලපුළුවන් කාරම් රැගැනීම මිස රටේ මනිසුන්ගේ අවශ්‍යතාවෙන් නවේ කියලා කගත්තු ුන්නත් අපි ෝදना करවා मොකද මේ සबंधिंग මෙතෙක් සාකච්චා කරන්න සෞ के लेකවර මද වෙලා නෑ සෞके සේवाධ्यයක් से जනरा ර මද වෙला ෑ මේ සබ සෞක අමාත්‍ය වරය නෝගයක් කරාमीට දවස් පාකටිස්සල්ල ඒත් තාම ඒ කට යුත වෙලා නෑ කියලාි අමාත්‍ය වरीයට මතක් करරවා मකද සෞක අමාත්‍ය्य ර කියන ඒवाවත් සෞක අමාත්‍යන් සිද්ධ වෙන්නේ නැත් තං මේක ඉස්සරහට ගෙනियाන්න හැ क्याාවක් නෑ. ගේ පැදිලිවම මේ ව වෙනකොට මීට සමාන්තරව සමහර ඇමතිවරුන්ගේ ප්‍රකාශවල තියෙනවා මේ රෝගය තාව සති දෙහෙකින් පාලනය වෙනවා කියලා එතකොට මේ රෝගය සති දෙකකින් පාලනයවීමේ හැකියාවක් තියෙනවා කියලා ඒ අමාත්‍යවරයා කියන්නේ මොන දත්ත පදනම් කරගලා මොනආකාරය දත්ත්යක් මතද ඒ කාරණාව කියන්. එතකොට මේත් නැවත වතාවක් රටේ පාලනය වෙලා ඉන්න මිනිුස්සු වලට ඇදලදාන්න එමනැත්ත රෝගයට නිරාවරණය කරන්න කරන කතාව. එන්සාපිකේ න පැදිලියවම විද්‍යාත්මක නඕවන විදිහයටට මෙච්චර විශාල විදියට ජාත්‍යන්ත්‍ර වශයෙන් කියද්දි මේ රෝගය වැඩිවේ මින් තියෙනවා කියලා. මෙවැනි ප්‍රශවලින් රටේ මිනිස්සුන් නැවස රෝගයට නිරාවරණය කරන්න එපා. එක සාප්‍රාධී අපාධයක් බවට පරිවර්තනය වේවි කියනකත් අපි කියන. වගේ තවත් ඇමදිවරයක් කියන සති දෙෙකින් අස්ට්‍රා ෙනිකා එනවා කියලා දැම්බින් සති දෙක මඩල තම ඉස්රහට ඇල තිෙන්න ඇැයි ඇමතිවරයා කියන්නේ නෑ කවද දෙන්නේ කොහෙන් දෙන්නේ කෞදකතාගරේ කොයිරටත් එක්කදක සාකච්චා කරේ කොයි විදිහටද මේකන්න කියලා කියන්නේ. කොට මේකින් සිද්ධ වෙන්න තර ඇස්ලාසනිකා පලවෙෙනෙන්න්නත විතරක් ගහලා යනයි නමං නැතුවුව ඉන්න ලක්ෂහයක වගේ ජනතාවට වෙනත්්‍රිකල්පයක් හදාගන්න තිය නිඩකඩා dueෙන ඇස්ට්‍රසනික එන්නම නැත්තං හ මේ විදිට බොරු කියන්න නැත්තං අපිට විකල්පයට යාම අත් අදා බැලිය හැකි. එක්ක වෙන මාත්‍රාවක් දෙනවද. ඒ නැන් මාත්‍රකම තව එන්නතින් දෙනවද. ඒම නැත් තව තව එන්නතිකින් මේක කොක්ටේල් ක්‍රමේටක දෙන්න හැකියාවක් තියනවද ඒගැන් අපි පර්ේෂණයක් කරනවද. වගේ විකල්ප ක්‍රියාමාර්ග වහමත්හදා බැලියතුයි. මොකද දෙවන මාත්‍රාව කියන එක ඒ එන්නතෙෙන්ම දෙනවා වගේම නිසිකාලයට දුන්න නැත්තං ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නෑ එක නැවත පළවෙනි මාතාවවට පරිවර්තනය වෙන නිසා ඉති අපි කියන්නේ මෙන්න මේ ක්‍රියාවලේ සම්පූර්ණය මඩ පන වෙන ප්‍රකාශ තමයි මේ හිතලු විදිහයට තවසුමාන දෙහෙකින් මේක එනවා කියලා රවට්ට අන් උත්සා කරක ඉද ඇමතිවරයට අපි කියනවා වහාම කියන්න කොයි රටෙත්ත එක්කද මේක සාකච්ඡා කරේ කොයි රටෙන්ද මේක එන්නේ කෞද මේක දෙනවකිවේ කෞද මේක සාකච්ඡා කර ආවේ නැත්තං ඒකෙන් සිද්ධ වෙන අතුරු ප්‍රතිඵලය වගකීම කොයි ඇමතිවර බාරග ඒ පැහැදිලියවම රට කියන් ඒවගේම තවත් ඇම තිවරයක් ඉල්ලීම් කරනවා ප්‍රසිද්ධියයේ අපිට ආධාරකරන්න ධනපතිව ඇවිල්ල මේකට පරිත්‍යයාග කරන්න දැන් රෝහල් සේවාව ගෙනයන්න මාරු වෙලා තියෙනවා අපිට අශ්‍ය උපකරණ නැති වෙලා තියෙනවා කියලා තොට අපිට තියෙන ගැටුව තමයි සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අපි මෙච්චර කාලයක් මේක තිබලා අවරුදක් මාසතුනක් තිබලා අපිට කිසිම සැලසුක් තිබෙන ඇදදා තිරික්ත මුදල කරමුදලක් තියාග මේක සුනාමි වගේ ආාවකක්නෙවෙයි මේක ගංවතුරක් වගේ ාවේ කටනෙවෙේ මේක අවුද්දක් තිස්සේ තියෙනවා සංගතයක්, එතකොට අපිට සැලසමක් තිබේ යුතුවෙනවා අපිදන්නාතරමින් කොවි අරමුදලක් තිබ්බ මේ අරමුදලට විශාල මුදලක් එකතු කර තොට මේ අරමුදලකෝ දැන් මේ අරමුදල ෙන ඇහන කතා පිළිබඳව ඇයි කවරුතුත්තර දෙන්න නැත්තේ මේ අරමුදලින් ගිලන් රතගත්තලු මේ අරමුදලින් ප්‍රචාරණ වියදන් කරාලු, මේ අරමුදලින් එක නොකිී දේවල් කරලු තකොට පැහදිලීමම කෞදේව කර පි ස ඛ්‍ය. ොවි අර මුලින් ෞඛ මාත්‍යන්සේ ගිල ගන්න යක් දීලතියනවද. ොවි අර මුදල ෞඛ්‍ය මාත්‍යන්ශේ ප්‍රචාරණකට තුවල්ට කිය අ දිල තියනවද. මොවාදේ ප්‍රාණකටයුතු මොනවාදේ ගිල රත වල්ට කර ොහෙද ගල ර තිය. මොද සෞඛ්‍ය මාත්‍යන්ශේ දන්නේ නැතුව. වි දරමුදල්ලෙ සෞඛක ේවාවට ේදන් කිරීමේ හැකියාවක් නෑ. මොකද මේ වස්්‍යියල් අදාල බලධාරීන්ට පවරල තියන තත්වයක් ඇත. ඒ අංයන්තුල සිද් වෙන්නන. සෞඛ්‍ය සේවාාව පිබඳව වංගය පිළිබඳ ප්‍රචාරණ කටය උත්ක් කරන්න. ඒකට වෙනම තියෙනවා ප්‍රචාරණ අංශයක් සෞඛ්‍ය මාත්‍යංශේ. හෙල් ඩුකේන් ියරෝ කියලක. එතකොට මේ වගේ ගිලන් රත දුන්නනම්. ගිලන්රත සම්බන්ධයෙන් වග කිය අංශයක්ක්තිනො ඒ අන්ශේ තිබියදී වෙනත් අංශයකින් ඒකාරය කරන්න බෑ නිසා මේ කොවිට් අරමුදල් සම්බන්ධයෙන් තියෙන චෝදනාවන්ට රජයේ සහ ඉටදාල වගගේ යුත්තු වි රුජුලෙසම උත්තර බැන්දිය යුතුවෙනවා මේ අරමුදලට මොද වේ මේ අමුදලෙන් අපට කරගන්න පුළන්ද වල කකර නඇත මොකද අපට අද වනකට ජානු ක්‍රම විශේෂක න්ත්‍රක්නය සෞකමමාත්‍ය ංශේ අදව ොකොට නව ප්‍රබේද හඳුනා ගැනීම ප්‍රතික්‍රියක කට්ටල අපිට නෑ විශ්ලේෂක යන්ත්‍ර තියක්ක්ති. ඒ ති වැඩකරගන්න ්‍රතික්‍රී ගන්න ල් නැති වෙලා නවා. එතකොට අපිට අවශ්‍ය අතිකාල දීමාවක් ලබාගන්න සල්ලි නැතිවෙලා තියෙනවා. ඉළංඟට සාමාන්‍ය පහසුකම් ප්‍රමාණය ගන්න මුදලක් නැතිවෙලාතියවා ප්‍රවාහණ පහසුකමක් දෙන්න සෞඛ්‍යමාත්‍යයියට අමාරු වෙලා තියෙනවා තුන් මේ සියල් අමාරුවෙන් අපි කරගණයන්න මේ අමාරුව තේරෙන නිසා හැබැයි මේගේ අරමුදලක් එකතු කළල ඒ අරමුදල අපිදන්නැතුව කවරුර ේදන් කරල තින එකක බරපතලයි එනිසා වහාම මේ කොවිD් අරමුදලට මොකද වුණේ කියන පැදිලිකිීම රට සිද්ධ කරන්න කියන අපිඉල්ලා සිටනවා ඒවගේම පCRCR ධාහරිතාවට විකල්පේ විදියටට PීCRR පරිීක්ෂණ අඩු කරලා රටේ වැරදිමතයක් නැවතහදලා සාපරාධිය පරාධයක් කරන්න එපා රටේ මහජනතාවදැන් යන්කම් පාලන වෙලාඉන්න්න ඔුන්ටම මේක අවබෝධ වෙලාතියෙන නිසා හැබයි මේ ිCR පරීක්ෂණ ටික අඩුරලා රෝගය සෞ සුමාරනදයකින් අඩුවෙනවා කියන මතවාදය හදලා නැවතවතාවක් මේ රටේ මහජනතාව මේ වසංගතයට නිරාවරණය කරන්න එපා වසංගතයට ඇදලදාන්න්‍ය පායක අපරාධයක් එඳ ප PCR ධහරිතාව වැඩිකිරීම සහ වසංග ඒ ද්‍යාත්මක පරෝතනය කරනය එක කිරීම සඳහා. අපි දීල තියන යෝජනාවලිය වාහම ක්‍රාත්මක කරන්න ඒම වුණනොත් අපට කිසිදු ගැටලුවක්නතුව PCR පරික්ෂණ ප්‍රමාණය තුන්දු තුම්ගුණයක් බවට පිවර්තනය කිරීම හැකියාවව තියනවා.න රපෝට වාරණහෙන් තොර?